බැසිල් රාජපක්ෂ මහත්මයා විශාල අධිකරණ සංඛ්‍යාවකින් අවසරය ලබාගෙන තමයි විදේශතුමාගේ වෛද්‍ය පරීක්ෂණවලට ගියේ. ඒතකොට එතුමා යන්නේ ඉස්සෙල්ලා මේ ඔබ ඉන්න මේ ශාලාවෙම දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට කැඳවලා අපිව දැනුවත් කරලා උපදෙස් ලබා දීලා සියලු කටයුතු කළා තමයි ගියේ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුව අපේ නායකයන්ට දාන්න තියෙන සියලුම තහංචි සියලුම අභියෝග බාර දීපු ආණ්ඩුව. ඉතින් ඒ නිසා අපි බැසිල් මහත්මයා ඒ හිටියත් එහෙ ඉඳන් දුරකථනයෙන් මේ කළ යුතු ආකාරය ගැන අවශ්‍ය උපදෙස් සහ ඒ සංවිධානාත්මක ශක්තිය අපිට ලබා දුන්නා. නෑ එතුමා හිටියා නම් මේ වැඩපිළිවෙලේ තව යම් තැන්වල තියෙනවා නම් නිවැරදි කරන්න නිවැරදි කළා ඒ විදිහේ නායකත්වයක් දෙන්න පුළුවන් වෙනවා. මොකද ප්‍රධාන සංවිධාන ශක්තියක් තියෙන නායක. තවත් අතිසාර්ථක කරන්න පුළුවන් කමක් තියෙනවා ඒක පැහැදිලි. නෑ එහෙම ලේසියෙන් හුලන් යන බැලුම් අපි පුම්බන්නේ බැසිල් මහත්තයා බැලුමක් පිම්බුවොත් ඒක නම් හුලන් යන නම් පුම්බන්නේ නැහැ. ඒක අවශ්‍ය විදිහට ප්‍රමාණය බලලා හරියට නියමිත විදිහට පුම්බනෝ වෙන කාට හුලන් යවන්න හම්බෙන්නේ නැහැ. කිසිසේත්ම නැහැ. කිසිසේත්ම නැහැ. ඔබේ මාධ්‍යම පෙන්වන්නේ අපිට පොඩි ජනබලයක් ජනගඟක් දාවේ. අපේ මාධ්‍යනේ ඔබේ මාධ්‍ය වෙන්නේ. කොයි පක්ෂවලටද? සාමාන්‍යයෙන් හිනාව ගියේ මේ මතක් වුණ අතීතයේ. මේක නෙවෙයි ජනබලය නෙවෙයි ප්‍රධානම දේ ඔබ දන්න අපි දන්න ඔබ වාර්තා කරපු එකම තමයි මේ රටේ යුද්ධය අවසන් කරන්නේ. මේ රටේ යුද්ධය අවසන් කරන්නේ. යුද්ධය අවසන් කරපු වෙලාවේදීත් විවේචන සහ නොයෙකුත් දේවල් තිබුණා ඔබට මතකද? සරත් පොන්සේක යුද හමුදාපතිතුමයි නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩයි අතර ප්‍රශ්න තිබුණේ නැද්ද? මතවාද තිබුණේ නැද්ද? ඔබේ පත්තරේ ලිව්වේ නැද්ද? ඔබේ මාධ්‍ය පෙන්නුවේ නැද්ද? හැබැයි අවසානයේ මොකද්ද අපේ ඉලක්කය? යුද්ධය අවසන් කිරීම.